ජීවිතයේ උපතින් අපට ලැබෙන ලිංගික අනන්‍යතාවයද හැමදාම ජීවත් වෙ යුතුද කියලා තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ අපිට. සමහර විට සමාජය ඔබව ප්‍රශ්න කිරීමට පිළිගන්න. නමුත් තමා වෙනුවෙන් තමා නැගී සිටිය යුතු බව නම් අවිවාදිතයි. මේ කියන්නේ සිය ලිංගික අනන්‍යතාවයට අභියෝග කළ කෙනෙක් ගැන. ඔහු කියාද ඇය කියාද අමතන්න යන්න ඔබම තීරණය කරන්න. ටොම් නිව්වර් 1988 නොවැම්බර් 6 වනදා ඔස්ට්‍රියාවේ ගම්මානයක උපත ලැබුවා. කුඩා කල සිටම සිය අනන්‍යතාවය ගැන තර්ක කළ ටොම් වයස අවුරුදු 14දී කඳුකරණින් නගරයට යන්නේ විලාසිතාකරණය ගැන අධ්‍යයනය කරන්න. ඔහුගේ පරමාදර්ශය වූයේ වික්ටෝරියා බෙකම්. 2006 වසරේදී ඔස්ට්‍රියාවේ රූපවාහිනී වැඩසටහනක් වන ස්ටාර්මේනියාහි දෙවන ස්ථානයේ දිනා ගන්නා ඔහු එයින් වසරකට පසුව චෙස්ට් ඇන්ඩර්ස් නම් කණ්ඩායමක් පිහිටුවා ගත් නමුත් එම වසර තුළම එය විසිරුවා හරින්නටත් සිදු වුණා. කොනිචිතා වර්ස්ට් නම් රැවුල වැවූ කාන්තාවකගේ චරිතය ඔහුට ආරෝපණය වන්නේ ඉන් පසුව. කොචිටා නැත්නම් කොනිචිතා යන ස්පාඥ භාෂාවෙන් යෝනි මාර්ගය යන්නයි. වර්ස්ට් යනු ජර්මානු බසින් ශිෂ්ණය යන්නට යෙදෙන නාමය බව ඔහු ප්‍රකාශ කර තිබුණා. ඔහුගේ ජීවිතයේ ප්‍රබලතම සංදිස්ථානය වන්නේ 2014 යුරෝවිෂන් තරගාවලිය. මෙහිදී ඔස්ට්‍රියාව නියෝජනය කිරීම සඳහා වර්ස්ට් තෝරාගත් බව නිවේදනය වුණා. නැගෙනහිර යුරෝපයෙන් වර්ස්ට්ගේ තෝරා ගැනීමට විරුද්ධව මතවාදයක් නිර්මාණය වූයේ ඔහුගේ අස්වාභාවික ජීවන රටාව සමාජ ප්‍රශ්නයක් බව කියමින්. කෙසේ නමුත් ගෝලීය වශයෙන් දැඩි අර්බුදයක් හමුවේ වූ ඔහු යුරෝවිෂන් තරගයේ ජයග්‍රහණය කරන්නේ 1966 පසු ඔස්ට්‍රියාව ලැබූ පළමු යුරෝවිෂන් ජයග්‍රහණය විදිහටයි. මේ ජයග්‍රහණයෙන් පසු යුරෝපයේ LGBT ප්‍රජාවගේ ඓකනයක් මෙන්ම ලෝක ප්‍රසිද්ධ විප්ලවීය චරිතයක් බවට ඔහු පත්වනවා. බොහොමයක් දෙනා ඔහු සංක්‍රාන්තික කාන්තාවක් සේ සිතුවත් නිව් වර්ඩ්ස් නැතිනම් කොනිචිතා ප්‍රකාශ කර තිබුණේ ඔහු සංක්‍රාන්තික කාන්තාවක නොවන බවයි. ඔහු සමලිංගිකයෙකු වන අතර ඩ්‍රැග් ක්වීන් එනම් පුරුෂයෙකු වත් ස්ත්‍රීත්වය නිරූපණය කරන කලාකරුවෙකු ලෙසයි ඔහු හඳුන්වා දී තිබුණේ. 2018 හෙළිවූයේ ඔහු HIV ආසාදිතයෙකු බවයි. කෙසේ නමුත් කලාකරුවෙක් වශයෙන් සිය ස්වරූපය ජීවිතය ජයගන්න හේතුවක් නොවන වග ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරන්නට සමත් වුණා.